පලාත්පාලන මැතිවරණයකට හැම පක්ෂයකම පාහේ අඩුවැඩි වශයෙන් රජයේ සේවකයන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දැන් මේ පැතිවරණය දිගින් දිගටම කල් දැමීම නිසා ඒ රජයේ සේවකයන් විශාල අසීරුතාවයකට පත් වෙලා තිබෙනවා. මැතිවරණය කල් දාලා තින්නේ අපි නෙවෙයි, ආණ්ඩුව පැත්තෙන් සල්ලි නැහැ කියලා. මේ රජයේ සේවකයන් එයාගේ වැටුප ලැබෙන්නේ නැහැ, ජීවත් වෙන්න බැහැ, අන්තිමට ඡන්දි ඉල්ලන්න ගිහිල්ලා ගෙදර ඡන්දෙත් නැති වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා එවලා තියෙන්නේ ආණ්ඩු කොම් ව්‍යවස්ථාවේ 102 පගන්තියේ යටතේ ඒගොල්ලන්ට නැවත සේවයට යන්න බෑ කියලා. හැබැයි එතුමා කියනවා සහනයක් දෙන්න නීතිපතිතුමාගෙන් උපදේශයක් පතලා තියෙනවා. මෙයාට වැටුප ගෙවන්නේ කොහොමද කියලා. මොකද ඇල්පිටියේ ප්‍රාදේශ සභාව කල් ගිය නිසා දින නියමයක් නැතුව කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ අය නැවත සේවයට යවල පඩි ගෙවලා තියෙනවා. මේ රජයේ සේවකයන් අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඉතින් අපිත් ඉන්නේ මේක දෙන්න ඕනි කියන තැන. දින නියමයක් නැතුව කල් දෙමීමේදී මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. දින නියමයක් තිබුණොත් මෙන්න මෙහෙම කටයුතු කරන්න පුළුවන් කියන එකක් මැතිවරණ නීතියේවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් නැහැ. මාර්තු 9 අප්‍රේල් 25 වුණා. අද මාර්තු 21 වෙනිදා දවසේ මේ අප්‍රේල් 25 කියලා කියන දිනයත් නොවැදගත්. ඒ වගේම වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව විදියට හරි සාමූහික තීන්දුවක් ගම්මු, මූලික වැටුපෝ ගෙවිය යුතුයි කියලා කියන තැනට එමු. නැත්නම් මැතිවරණ දිනය අනන්තය දක්වා දිවෙන නිශ්චිත නොවන දිනයක් බව ඔබතුමත් දන්නවා, වගමැතුමත් දන්නවා, මමත් දන්නවා, රටටත් තේරෙනවා. ඒගොල්ලෝ අඩුගානේ දැන් ඡන්දේ ඉල්ලන කොට්ටාසෙන් පරිබාහිර තැනකට හරි తాවකාලිකව මාරු කරලා මේ අවුරුද්දට කලින් මේ මිනිසුන්ට වැටුප වෙන විදියක් හදන්න. නැත්නම් අපි හැමෝම මේකේ වග උත්තරකාරයෝ වෙනවා. මැතිවරණේ පැතිවර රජයේ අදහසක් නැහැ. අපි කොමත් අධිකරණයට යනවා. නමුත් මේ රජයේ සේවකව සාධාරණ ලක්කලා තියෙනවා. අපි සියල්ලම සූදානම් ඒකමතිකව මේ අයට අවස්ථාව දෙන්න කරුණා කරලා මාර්තු 9 වෙනිදෙන් පස්සේ පරිගවන්නේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දින නියමක් නැතුව කල් ගියේ අධිකරණ තීන්දුවක් ඉදන්. ඒ අවස්ථාවේ කල් තියලා තියෙන්නේ මැතිවරණ කොමිෂමෙන්. ඒ නිසා ඒ පදනම මත උපදෙස් ලබා ගැනීම තුලින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. රජය මේ අවස්ථාවේ තීන්දුව කළා තියෙනවා මුදල් නොදී ඉන්න ඡන්දේ නොතියන්න. ඉතින් ඡන්දේ නොතියන්න මුදල් නොදී ඉන්න තීන්දුව කළා තියෙනවා නම් පඩි ගෙවන්නත් සල්ලි දෙන්න රජයටම තීන්දුව කරන්න පුළුවන්. ඔහුගේ කොට්ටාසෙන් පිටතට පුළුවන් නම් සේවයේ පිහිටෝලා රාජ්‍ය සේවයේ ඉන්න අවස්ථාවේදී දේශපාලනය කරන්න නැහැ කියලා දිරුම් ප්‍රකාශයක් අරගෙන මේ කටයුතු කරන්න තමයි අපි නීතිපතිතුමාගේ උපදෙස් පතල කරන්න බලාපොරොත්තු වෙන්නේ. 1987 නොමිනේෂන් දුන්නා. දීපු දීපේ මැරුවා ජනතා විමුක්ති පෙරමුණේ. දීපු දීපේ කා මැරුවා 300 ගානක් මැරුවා. අවසානයේ ඡන්දේ කල් දැම්ම 92ට දිගටම පඩි දුන්නා. දිගටම කැබිනට් තීන්දුවක් අරගෙන පඩි දුන්නා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අයට පඩි දෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.